එක ගහන්නේ මේ අතට නෙවෙයි යටි පැත්තට මේ වගල්ලා වදිනවා වෙනවයි කියන්නේ අපි මාරම් පටිය ගහනවයි කියලා කොකැත්ත තියලා ගහ රෝග දැන් ඉතින් මම ඇල්බර් කෝට් අහන්දි කරන හැටි මුලින්ම කියා දෙන්න දඹර ඇඟිල්ල මෙතනයි තියලා මහපට මැද මහපට ඇඟිල්ල මැද්ද තියලා පොඩි ටික යට කරගෙන යනවා ඉතින් වෙලා ඒක ආයෙනක තියන්න කැත්තත් එමෙ කැත්තත් මේ අතර තියන්න සමහරු මෙහෙම කියනවා ගෙදර උයන්න ගියත් කැත්තර කැපිල යනවා හැම තිස්සෙම වැඩක් කරාම මොනකින් ආයෙද තියන්න පුළුවන් වෙනවා හරි කරේ අපිට මුලින්ම අපි කුරුඳු ගහක් කපන විදිය මේ ඉන්දික මහත්තය පොඩ්ඩක් පෙන්වන්න කියන්න මේ කුරුඳු ගහ කපන ආකාරය අපිට ප්‍රැක්ටිකලි බලා ගන්න ක්‍රමයක් නෑ නේද අපි ගහක් කියන කල්ලේ මේ කපන්න ඕන පැලෙන්න 5 4 5 ඒක නිසා අපි ඉස්සෙල්ලා පුළුවන් නම් බූඩ් එකක් දාන්න යන්න ඕන ඊට පස්සේ මෙහෙම කුඩු පඳුරේ නුහුරු නුහුරු කියන්නේ වල්ලේව පාහිරු දැන් ඔයාලා මිදු ගෙදර තියෙන පොඩක් ඉන්නේ මේ නුහුරු කියන්නේ මේ 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 මේවත් මේ නුහුරුද ඔව් නෑ මේ ඉන්නේ කොහොම නුහුරුවත් පෙන්නන්න දැන් මෙන්න මේක මේ පතික් කාප එක මේක මේක සාර්ථක වෙන්නේ නෑ සාර්ථක වෙන පඳුරක් නෙමෙයි කියන්නේ අර වගේ ලොකු ගහක් වෙන්න ඕනේ කවදා හරි අපිට මෙන්න මේ නුහුරුවතු මෙන්න මේව නුහුරුවතු මේක ගහන්නේ මේ අතට නෙමෙයි යටි පැත්තට මොකක්ද දන්නවද හේතුව උඩු අතට ගැහුවම මේක මෙහෙම පලාගෙන යනවා පේනවයි පලාගෙන ගියාම මේ කඳට තියෙන උඩතර ගහන්නේ නේ දැන් මේ දැන් මම මේක ගැහුවේ උඩ අතට නේ එතකොට ඒකට ඩැමේජ් වෙන්නේ නැහැ මෙහෙම කඳට හුලන් වැදුනම තමයි කඳ මහත් වෙන්නේ කොච්චර උඩට ගහනවද පෝෂණය මහතිත් අපි ඉතුරු කරනවා මහතිත් ඉතුරු කරේ මේකෙන් පොඩි ගන්න පුළුවන් ඇතුළට දාන ලේ නැතුව දාන පොඩි ගන්න පුළුවන් මේ මොකද මේ කැට්ටින් කපන්න පුළුවන් දන්නේ මහත ගා දැන් මේක මේ අපි කැල්නෝද බලන්නේ මෙහෙම කැට්ට ගහලා මෙහෙම මෙහෙම කරාට පස්සේ මේ පොත්තු පොඩ්ඩක් ඉස්සලා ඇතුළේ පේනෝනේ ඒකේ මේක හොඳටම තැලන ගහන්නේ මේ මත් සාමාන්‍ය මට්ටමේ තැලන්නේ තැල්න හැටි දැන් ඔයාලා දන්නවද තැල්න එක බලා ගන්න පොත්ත මෙහෙම ඉස්සුවට පස්සේ ඇතුළ පේනවා අර පේනෝනේ දැන් මේ පොඩ තැලෙන හොඳට තැලෙනවා කියන කඳ හොඳට සුදු වෙලා පේනවා ඒක දැනගන්න පුළුවන් ලාඩප්ප ඉති මකට ලාඩප්ප එක තියෙනවා දැන් කපන්න ඕනේ ඉස්සෙල්ලා අපි මේ වගේ ලොකු ගහ බරසාර වැඩි නේ දැන් මෙහෙම කැපුවට පස්සේ ගහ පෙල්ලිලා එනවා ඒක නිසා ගහේ ලොකු ගහ කපනකොට ලොකු ඉති කපලා බර අඩු කරගන්න ඕනේ सामान्य कुरुदु गस कपाद्दी मेच्चर देयक् करन्न वेन्ने एतोट केनिम्म गह शुद्ध करगेन कपा गत हैकि होंदे गह कपला तमयि शुद्ध करन्ने एतोट मेरे पंदुर लोकु निसा ओ पंदुर एकेन मे गह वदन सहेन काले कपला ने ओ कपला कत्तु कुरुदु गस कपाद्दी दैन अपि इतुरु करन्न ओने मे मऊ शाके मे लपटी पैले लपटी पैले वलट हानियन नोवेन्ने तमयि प्रधान गह कपन्न ओने अपि මේක කපද්දි මේකට වැටුණොත් මේ අතු ගස් ටික කැඩෙනවනේ මේක අල්ලගෙන ඕනේ මේක කපන්න ආදියත් වැඩක් අපි මේ ගහ කපනවා කියන්නේ අපි ඊළඟ අවුරුද්දේ අර ගහක් එත ඊළඟ කපන්න තමයි මේක අපි තියාගන්න ඕනේ නැත්තම් කුරුදු පඳුරම මේ නැතිලා යනවා නැතිලා යනවා දැන් ඔන්න බර අඩු කරගත්ත දැන් ලොකු ගහ කපනවා ඒක කපන්නේ මේ පැත්තෙන් කපන්න බෑනේ. ඔව්. මේ පැත්තෙන් තමයි කපන්න හරි හිට හැදෙන්නේ. මේක ලොකු ගහන නිසා බලමු අපි. ඒක අපහසුයි කපන එක. කොනාම අර කුරුදු. ඉතින් ගහ වටේ සුද්ධ කරගත්තම අපිට ගහ මුල පේනවා. අරුවක් අයින් කරගන්න ඕන ගහ කපද්දි ලොකු ගහක් කපද්දි. අරුවක් කියන්නේ මෙහෙම දෙපැත්තට. ඔය ගහක් කපද්දී අපි අයින් කරගන්නවා. ඔව්.
ඉතින් ඔක්කොද නේ ඉතින් මෙහෙම නෑ දෙපාරෙන් තුන් පාරෙන් කුරුදු ගහ කැපෙනවා පොඩි ගස් වල කපන කොටක් මේ අර කැපුවේ නැහැ කපල මේ මහතෙනි ගන්න ඔව් ටික දවසක් තියුණා නම් කීයටක් ගේන්න වෙනවා ඕ නෑ නෑ ඔක අපි ඉතින් නෑ ඔයාලට තවන්නේ නෑනේ නෑ ඉතින් ඉතුරු වෙන්නේ අපේ වාට මේකේ බවුන්ඩ අර පැත්තෙන් මේක තමයි ඒක තමයි දෙන්නම නම් සාර්ථ මේ පෝර ටිකක් පල්ලහට නෑන්නේ මෙහෙම කපන්න හොඳ නැහැ. දැන් මෙහෙම දෙපැත්තෙන් ගහලා කැපුවොත් දැන් වතුර බිඳුව වැටිලා ඇත වැදෙනවනේ. මුල එතකොට හරියන්නේ. මේ නොකුලයන්. ඒක එහෙම කපනවා අපි දැකලා තියෙනවා. අර ඒක දැන් ඔයාලා දැනුවත් වුනේ නැතුණාම ඔයාලා ඊඩමක වෙන කෙනෙක් කුරුදු කපන්න ආවත් දන්නේ නැහැ නේ. ඔන්න තවත් දෙයක්. මෙයාගේ කපනවා නේද? මැද එතකොට හරියටම වතුර යනවා. මේ කැපුම් කට්ටි වැහෙන්න මේ අතු දාන්න හොඳ නැහැ. මුල්ම කියන පොදරම මුලින්ම ගන්න. ඊට පස්සේ අපි දෙවෙනි විදියට අපි ගෙනල්ලා එක කුරුඳු ගාන්නේ අපි හිතමු අර ටේබල් එක කියලා. අර මේසෙ වගේ තැනක් අපිට තියෙනවා හදලා. හදා ගන්න ඕන හරිනම්. ඒ කියන්නේ මේ මං කියන්නේ තාක්ෂණික ක්‍රමයේදී අර අපි සම්ප්‍රදායිකව තමයි අදටත් කෙවල් වල සිද්ධ වෙන්නේ. පුටුවක වාඩි වෙලා ඉගෙන තමයි කුරුඳු ගාන්නේ. මොකද එතකොට මේ පුටුව අරගෙන තියෙන්නේ මේසෙයි කුරුඳු කර්මාන්ත සඳහා විතර. පාවිච්චි කරන්නේ කිසිම දෙයක්. එතකොට අපි අපද්‍රව්‍යයන්කට එකතු වෙන්නේ නැහැ. කුරුඳු ටික සුබල අයින් කරලා අපි ආයෙ හොදන්න ඕන තව ටැංකියක් තියෙනවා. මුලින්ම ආවම ගිනාම එකට ඒක දාලා හොදලා ගන්නවා. ඊට පස්සේ කුරුඳු ටික ගානවා කියලා කියන්නේ. ගාලි වලලා අපි සුද්ධ කරලා ආයෙ හොද ගන්නවා අර ටැංකියේ. හොදලා අපි අර ස්ථානයේ නෙමෙයි ගාන්න වෙනම තැනක් තියෙනවා. හරිය විදියට හදුවොත් ඊට පස්සක් තලන්න වෙනම ටේබල් එකකුයි බංකු බංකුවක් කිම අර වගේ බංකු තියෙන්නේ බංකුව හදාගත්තා බංකුව වඩලා තමයි තරන්නේ ඒක තමයි සාමාන්‍ය ලෝකයේ පිළිගන්නේ ඒ වගේම අර විශේෂයෙන් ඇත්තම නුත් තියෙනනේ ඔව් ඒ කියන්නේ අපි ඔළුවට කැප්පයක් දාලා මුතන්ද ඉතින් ග්ලව්ස් දාලා කවුරුත් දාලා ඒකට වෙන වදන අපේ කුරුඳු වලට අපේ කෙස් මිශ්‍ර වෙලා යනවා ඊගොඩ අපි මොන හරි අපේ අතේ අපි අර ග්ලව්ස් ටික ගන්න කුරුඳු තලන්න විතර එතකොට ඒ අපි ඒ කුරුදු කර්මාන්තය සූදානම් වුණා පස්සේ අපිට තේරෙනවා අපි මේ ජොබ් එකේ තමයි සූදානම් වෙලා කියන්නේ. එතකොට අපි ඒ පිටි කිහිල වෙන දෙයක් අල්ලලාවිල්ලා මේ වැඩේ කරන්නේ නැහැ. එතකොට අර කුරුදු වලට කිසි දෙයක් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකේ ගුණාත්මකභාවය එහෙම්ම තියෙනවා. මොකද මේකේ මේ ලෝකේ විහිස්තරට නම් ගන්න. කෑමට නම් ගන්න. අපි ඒ දේ ආරක්ෂා කරගන්න දැනගන්න ඕනේ ඇත්තට. ඒත් ලංකාවේ තාම යන ක්‍රමවේදයේ තමයි हरकूस ඉන්නෝනේ බල්ල පූසවත් ඉන්න බල්ල පූස ඉන්නෝනේ සාමාන්‍යයෙන් ගෙදර ගත්තම පේමන්ට් එකේ බල්ල පූස ඇවිල්ලා ලගිනෝනේ දැන් අපි අර ලෙලි තලලා පේමන්ට් වල දාලා මේව කරනවනම් වේලනවනම් රෝ කරනවනම් පූස යනවා පොඩි දරුවෝ ඉන්නවනම් පොඩි දරුවෝ අපි සිදු කරනෝනේ ඒවතර වෙනවා දිව අසූචි ඒවතර වෙනවා ඊට පස්සේ අපි කුස්සියේ කොස්සේ පේමන්ට් එක අතු ගන්නෝ නම් කුස්සියේ තියෙන දූවිලි වලන් දැලි හැමදේම එතන තර වෙනවා ඉතින් ඒතකොට තියෙන ප්‍රමිතිය අඩු වෙනවා. එතකොට අපි ඒවෙන් සුවඳ බෙලවුන් ඊට පස්සේ සිද්ධාලේප වගේ බෙහෙත් වර්ග අපි හදනකොට ඒවයි තියෙන ප්‍රමිතිය අඩු වෙනවා. එතකොට ලංකාවේ තියෙන කුරුඳු වලට ඉල්ලුම අඩු වෙනවා.
ඒක නිසා හැම තිස්සෙම පිරිසිදුව තමයි මේක කරන්න ඕනේ. මම මේක දැන් වෙලා තියෙන්නේ දැන් අපිට හිතෙනවා මේ දැනට මාකට් එකක් හතරම. ඒ කියන්නේ විශේෂ මාකට් එකක් දැනට හැදිලා නැහැ. පුරුදු වලට එහෙම හැදුවයි කියන්නේ. එහෙම හැදුවයි කියන්නේ. වෙලා තියෙන්නේ මොකද? ගෙදර අපි තමයි අපේ කුරුදු ටික හදන්නේ. ඒ කියන්නේ අපි හැමෝම කරගෙන ගියොත් එකිනෙකිනා තේරුම් අරගෙන යම් කිසි කාලයකදී අවුරුදු 5කින් හරි 10කින් හරි එකට මේකට අපිට දරුවන්ට හරි මිලක් අදලා දෙන්න පුළුවන්. ඒ මට්ටමට එන්නත් එන්න අපි උත්සාහ කරනවා. හැබැයි මේ ගහ සුද්ධ කරලා වැඩේ කරාම ඒකට මිලක් නම් තියෙනවා. ඒක ඔයා එක සුබුල හරියට සුද්ධ කරලා කරාම කුරුදු වේලෙන්ද වාට හොඳ මිලක් තියෙනවා. අඩු ගාණ රුපියල් 200 300ක් කර දීලා ගන්න කැමති. අපි වැඩේට ගන්නේ. දැන් තව දෙයක් කියන්න තියෙනවා. දැන් අපි ලොකුවට තමන්ගේ ඉඩම තියෙන කුරුන් ටික කපාගෙන ආවනේ. දැන් අර විදියට පඳුර සුද්ධ කරලා කැපුවොත් තමයි තව මාස 8කින් අපට අර වගේ ගහ කපා ගන්න පුළුවන්. ඒ පඳුර ඊට පස්සේ ගහ ඇද වෙනවා නම් අපි ලාඩප්ප ඉන්නේ තියෙන තේකෑලි වල ලාඩප්ප ඉන්න කප ගහ කපලා ඒකේ පතුල පොඩ්ඩක් උල් හැඩයට කරලා සුඹුලයින් කරලා කෝට්ටේ ඉඳලා රෙදි පට්ටියක් හරි මොන හරි පට ලනු කැල්ලක් හරි තියලා පඳුර බඳින්න ඕන. එතකොට ඒ පඳුර කෙලින් ගිහිල්ලා නැවතත් හොඳ ඒ කියන්නේ මෙන්න මේ වගේ කඳක් සහිත ගහක් ලබා ගන්න පුළුවන්. නැත්නම් දැන් නැත්නම් අපි තීරේ කාසන්න ගත්තම විතරක් වෙනවා. නැත්නම් කුරුදු බඳුර දැන් බඳින්න නැතුව දෙනවද? ගස් මේ මෙහෙම යනවා. එහෙම නේද? ඒ අතරින් ත්‍රිකිලේ. ත්‍රිකිලේ දාන්න. ඒක තමයි සාර්ථක වෙන්නේ. කට්ටපඳුරේ කියන්නේ ඒකට තමයි. ඒකේ තවයක් තියෙනවා දැන් ඒකේ පොඩ්ඩක් අපි ලොකුලියක් කුරුදු පඳුරට වැඩිය අඩි කමාරක ලොකුලියක් කොන බලන්න. කුරුදු ගහ අර තියපොළ ඊය දිහා බලගෙන අපි කියනවනේ ගස් වැඩෙන්නේ මේ කියලා. ඇත්තට මේ කතාව එහෙමම තමයි. අර ගහ ඉක්මනට අර අරක පහු කරගෙන යන්න උත්සාහ කරනවා. එළියේ ඉන්නේ ඉන්නේ ඊයක් ඕනේ නැහැ හැමෝටම ඕනේ නැහැ මේකටම ඕනේ නැහැ. පඳුරකට නිකන් බඳින එක සාර්ථක නැහැ නේද? දැන් මෙහෙම ගහ නිකන් බඳිනවට පඳුර ඇලෙලා නැත්තම් ඇලෙලා නැත්තම් නිකන් බඳනවාම ඇති. ඇලුණොත් තමයි අපි අරක පුහුණු කරන්න මේක කෙලින් යන පුහුණු කරන්න ආධාරකයක් විදියට මේ ඊයක් ඉඳන්න ඕන. එතකොට ඒක දැන් අපි මේ එහෙම කෙලින් තිබුණාම ගහ මේ සූර්යාලෝකයේ පැත්තට ගොඩක් ඉක්මනට යනවා. එතකොට අපිට ආර්ථික වාසියක් තියෙනවා. එක ගහෙන් සාමාන්‍යයෙන් තුනකට විතර වගේ මේ සයිස් වගේ තුනක් විතර වගේ කපා ගන්න පුළුවන්. ඒක ඔයාලට ඉනි දිනවනවා. කෙලින් ගැටෙන්නේ නැති පඳුරේ වුණත් බඳලා තිබ්බොත් ඔයාලට අවාසියක් වෙන්නේ නැහැ. තව අඩි එකම මාරකත් අර ගහ උස යනවම තමයි. හරි. දැන් මේකින් ගන්න පුළුවන් මේකින් ගෑවම මුල්ලා විදිය ගෑවේ මේ උපකරණය. ඕකින් ගන්න පුළුවන්. මේක තමයි දැන් ගොඩක් අක්ටි බාර ගන්න. ඒ කියන්නේ මේකේ අර ඇතුලේ තියෙන ලෙල්ල කැපෙන්නේ නැති වෙන්න ඕන ගන්නවා. සම්බා කැපෙන සම්භාවිතාව වැඩි. වැඩි. හැබැයි මෙහෙම ගත්තේ නම් මේක ඔකැත්තෙන් ගෑවම පුරුදු මේ ලීය වේලෙන වේගය අඩුයි. අඩුයි. මේකෙන් ගාලා ගෑවොත් අපිට ගොඩ වෙලාවක් තියාගන්න බෑ තලන්න. දැන් අපි මේකෙන් ගන්න නැති තරම් ඉගෙන අපිට දැන් මේක හුරු නෑ. අපි ගන්නෙ මේ පිටන බලන අර ගහ ගාපු වේගේ මේක ගන්න වේගේ වෙනස් නේද? දැන් මේකින් ගන්න පුළුවන් ඉක්මනට. ගන්න කොහොමද? අර උස ගහට බැහැර දෙනවා. දැන් අපි අර හොඳ රටවල් වලට මෙහෙත් වලට ගන්නවා නම් මෙන්න මේ විදියට කහ පාට ගතිය එන්නම මේ කොළ පාට ගතිය ඔක්කොම යවන්න කුරුඳු ගහේ සුඹුලයින් කරන්න ඕන. සුඹුල කියනෝ රොඩ්ඩ කියනෝ දෙකම කියනෝ මේක. හා හා. කුරුඳු රොඩ්ඩ තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මං කිව්වේ මෙන්න මේවත් ගැට අයින් කරලා මේවත් කිලෝ එක 30ට දෙන්න පුළුවන්. කුරුඳු ගහ කප්පුකක් කියන හේතුව ඕක තමයි. අයින් කරන දෙයක් නැහැ. මේ ඒක තමයි මම කියේ ඔයාලා කුරුදු කර්මාන්තේ මෙහෙ ඇති කර ගන්න ඕනේ. දැන් ඔයාලා කුරුදු තිබුණත් කර්මාන්තය ඇති වෙලා නැහැ නේ. කර්මාන්තේ කරන්නේ පිටින් ඇවිල්ලා. ඒතකොට අර පොඩි අතුවත් ගන්නෙ නෑ ඔයාලා. ඔව් අමුෙන්ද ගන්න මේ ඉල්ලහමුද? කොහේද? නෑ නෑ මේවත් අමුෙන්. මේවා අමුෙන් ගන්න. අර ගැට ඒ ටික අමුෙන් ගන්න. කට්ටක් දැන් අමුෙන් දෙන්න පුළුවන්. කුරුදු තමයි වේරලා. තෙල් හදන්න. ुणी
මේක මා රස්නයක් තියෙනවා. කුරුදු කොළ වුණත් එහෙමයි. හදාපවතින. ඒ කියන්නේ සත්‍යයක්වත් නැහැ. බය නැතුව මේව කරන්න උනස් වුණා අලුත් ඒවා. මේ මන්සුවේ ගැටපාහිනකොට මෙතන ඩැමේජ් වුණා මේ අල්ලිය මැදනේ. ඒක ඩැමේජ් නොවෙන්න ඕන ගැටපැහ ගන්න. කොයිලාවෙත් අපි මේ අර මේක පළදු වෙන්නේ නැති වෙන්නේ. ඔව්. පළදු වෙන්නේ නැති වෙන්නේ. ගන්න ඕන. ඔව්. පාවා දෙන්න. අනිත් එක අපි කලින් බලන්නේ සාමාන්‍ය මේ වගේ වංගුවකින් මේ වගේ අල්ලි මැදකින් ගන්න මේ කලින් බලන්නේ ඒක ලෙල්ල ගන්නකොට ලෙල්ල මේ වගේ මේ හොඳම මේ කිරුර ගන්නවා ඒ මේකෙන් තමයි නිමාව ගන්න පුළුවන් පොඩු පොඩු මේ ගාලා තියෙනවා ඔව් තාස්සලා තියෙනවා නිමාව ගන්න පුළුවන් මේ කුරුඳු කොටේ ඒ මුලින්ම අපි මේ කරන දේෙන් තමයි නිමාව ගන්න පුළුවන් ඉතින් රබර් ගස් තියෙනවනම් රබර් පොඩ්ඩක් කපලා පොගට්ටට කිරි ටිකක් දාලා මේ වගේ රෙදිපටිය පළලා අරගෙන මෙච්චර දිගට අරගෙන රබර් පොගට්ටි දාලා ඇඟිල්ල පෙළ පොඩ්ඩක් හරි වතුර ටිකක් හරි දාලා ඇඟිල්ල මෙහෙම තියලා පට්ටි වෙලාගෙන යනවා වෙලාගෙන ගිහිල්ලා මෙහෙම මුල්ලක් හදලා අවුවි තිබ්බනම් ඇඟිලි කොක හදන්න පුළුවන් නැත්තම් කඩේ රුපියල් 30ක ගෙදර හදා ගන්න පුළුවන් මේ ගහේ ගැට පැහැපෙ කිනා මේ ගැටේ පැහැර නැහැ. ඒකට එතකොට මේ වදල්ල වදිනවා. පේනවයි. ඒක කැප්ට අනර් කැප් දිනවා. යන්නේ ඒක තමයි මේ මේ ඇඟිල්ලත් තුවාල වෙන්න බලනවා හොඳේ. ඔව්. මේ අර හරියට ගැට පැහැපු නැති නිසා. මෙහෙම පිටලිය අරගෙන මෙහෙම මැටේට මැදගෙන යන්න ඕන. කුරුඳු ගහ තැන්නකොට මේ ඉස්ම ගතිය එනවා මේ උඩට පේනවද? අන්න ඒක පේනවා. ඉස්ම ගතිය. ඒ කියන්නේ හොඳට තැලෙනවා. ඒතකොට තලන්න පහසුයි. ඔව්. අපි කුරුන් තලනවා කියන්නේ කියන්නේ. ඔව්. දැන් අපි කුරුන් තලනවා කියලා නොදන්න බලාපොරොත්තු වුම කියන්නේ දියේට මිඩියක් අරගෙන හරි මොකකින් හරි ගහනවා කියන්නේ. ඔව්. එනකට මේක ඉස්සර ඉඳලා භාවිතා වෙලා තින්නේ කුණුළු පොතු ගලවනවා කියලා නෙමෙයි. පුරුදු තැලි. මේ ගහ ලෙල්ල ගොඩක්ම තුනි. අර වතුර වගේ ඉන්න නැහැ. ඔව් ඒ කියන්නේ මේ ලෙල්ල ගහෙන් බුරු කරගන්න. හදකද ලත අල්ලන්නේ නැසන්. මේ ගහේ හැටියට තමයි. දැන් අපි මේ ගහේ මුල කුට්ටිය අර ලොකු ගහන්නේ. ඒක මැදින්න නම් ගොඩක් නමෝ විත්තිය හොඳේ දැන් මෙහෙම ගහ මෙහෙම කරලා පිරිමි කට්ටියෙන් නම් මෙහෙම ඇඟිලි දෙක අතර දෝ ගන්න පුළුවන් මේ ඒකින් දිමහත කියන්න මොකද කියලා හඳු ගන්න හේතුව ඔව් ගහ එහාට මෙහාට වැනෙන නිසා මේ ඉර ගහනකොට කෙලින් ගහන්න ඕන දැන් මෙතන ගහ ඩැමේජ් නේ පොඩ්ඩක් තුවාලයිනේ ඒක නිසා එතෙන්ට අපි පොඩි පටියක් ගන්න ඒකට කියන්නේ මාරම් පටිය කියලා ඒක ඇලයින් කරනවා ඒක ඇලයින් කරනවා හොඳට තැලෙන ගහන්නේ නේ ඒ වුණාට මම මේකෙන් අරන් පෙන්නන්න මේව තමයි අර ලෙලි අස්සේ දාන්නේ පොඩි කියලා කියන්නේ පොඩි කියන්නේ ලෙල්ල ගොඩක් තුනී කියන්නේ ලෙල්ල තුනී ඉක්මනටම මදි වෙනවා ගහ වැඩිම වෙනව ඉක්මනටම මාස දෙක මාසයකට පොර වැටෙනවානේ මෙහෙම ඊට පස්සේ දැන් මේ අතර ගත්තට පස්සේ නුහුරු පැත්ත මෙහෙම. ඔව්. කොක ඇත්ත මෙහෙම ඇල්ලුවා.
සුඹුල ලෙල්ල තුනී ගොඩම ගහට ඇලිලා තියෙන මැද්ද. ඒ කියන්නේ අර හොඳට කුරුන් තරන්න අමාරු කට්ටියට මේ වෙන් ගන්නකොට ලෙල්ල ඉරෙනවා. තනින් දෙන දැන් මේ පළුදු වෙන්න ගන්න. පළුදු වෙන්න ගන්න. දැන් මෙහෙමයි ඕගොල්ලෝ පුරුදු වෙන කාලෙ වෙද්දි මෙච්චර ලොකුවටම ගන්න යන්න එපා ලෙල්ල. ආ ආ හා හේවලේ. ඔව් මේ ඒ කියන්නේ දැන් මේ කරන්න මහත්ය ඇවිල්ලා අවුරුදු ගාන කර්මාන්තයේ දෙනෙක් කෙනෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ හරිය වගේ ලිල්ලක් හදාගන්න මුල්ම කාලේ. හැබැයි හොඳ අර වගේ ලිල්ලක් ගන්න ඕන නම් තමයි. දැන් ඔයාලට පුරුදු වෙන්න ඕන මුලින්ම. දැන් මේක අර ඩැමේජ් කියලා ගහ ඩැමේජ් චිච්ච නිසා. ඔව්. මෙන්න මෙහෙම ලිල්ල ගන්නවා. අරගෙන ඔවා අවුවේ තිබ්බට පස්සේදී රෝල් වෙනවා. රෝල් වෙනවා. මේක මෙන්න මේක තමයි අපිට එපා කියන දේ. හොඳේ? මෙයන්කොට මෙහෙම වෙනවා. වැරදි ඒ කියන්නේ මේක ඇවිල්ලා සෙන්ටිමීටර අඩු ගත්තම හතරක් වගේ ප්‍රමාණයකදී මේ මහත්තයා දෙල්ල මේක ඝනක පළල හැටියට දාගෙන පළල හැටියට තමයි ග්‍රේඩ් වෙන්නේ ග්‍රේඩ් වෙන්නේ මේක ඇවිල්ලා C5 දැන් මේ සෙන්ටිමීටර හතරක් කියන්නේ C5 නිකන් ඔළුවේ තියාගන්න හරි හරි තුනමාරක් වගේ වෙනකොට F5 ස්පෙෂල් එක ඊටත් වඩා හිනේනවට තමයි ඇල්බා ඇල්බා එකේ ඉන්නේ සෙන්ටිමීටර 2යි මිලි 2යි පළල අණුව තමයි ඉන්නේ ඔව් මේ ලෙල්ලේ පළල අණුව තමයි මිල තීරණය වෙන්නේ දැන් මෙන්න මේ සයිස් එකේ ලෙල්ල තමයි ඇල්බා වලට යන්නේ පේනවා හිණි ගොඩම ඔක මෙල් වලට තවත් හිණි ඔව් තවත් හිණි මේක බඩම්බරන්නත් තියෙනවා දැන් අපි ඇල්බා කියන්නේ දැන් අපි මේ මනමාලියක් හැඩ ගැස්සනකොට ලස්සන කරන්න එපා. ඒ වගේ පිටවටේට කොරල නැති ලෙලි තමයි තෝරගන්නේ. කොර හැඩි දැන් මේකේ කොර හැඩි තියෙනෝනේ මේ වගේ ලෙල්ලක පේනවනේ. ෆිනිෂින් එක නැහැනේ. දැන් මේවයි ෆිනිෂින් එක හොඳට තියෙනවා. ඉතින් ඒ වගේ ලෙලි මුලින්ම තෝරගන්න ඕන පිටවටේ හන්දි කරගන්න. දැන් මේ දෙක මේක මේ ලෙල්ල මේ ටික පිටවටේට ගන්න පුළුවන්. මේවයි කපල වුණ හන්දි කරගන්න. තැන්ති මා ඇල්බ කොට හන්දි කරන හැටි මුලින්ම කියා දෙන්න. මේ තියෙන තැනයි දැනම ඔතනේ ඔතන තිබෙ ඉන්නේ. මේ පැත්තේ. වඩ පේනවද ඔතන? පුටු අයින් කළා හරිය ඔතනින් පේන විදිහට හදන්න. ඔතන පේන්න දුනොත් වැඩක් ඉන්නේ. මුලින්ම මේ කොනේ මේ කතුරේ මට්ටමට හදාගෙන පොඩි ගානට තියන්න ඕන අර මුතු අමුණනෝ වගේ හන්දි වෙන්න ඕන. අර ඇඟිලි තියාගන්න හැටි ඉන්නේ. ඇඟිලි තුන මෙහෙම හන්දි වෙන්න ඕන. තුන තියාගන්න ඕන. ඊට පස්සේ පොඩි දදා පොඩි කඩ කඩ පිටිපස්සට ගේන්න ඕන. මහත ඝනකම පොඩි මේකට දාන්න නැහැ මේ වගේ ලෙලි වලට. ඒවට තමයි මම මේ මහත ලෙල්ලත් හැලුවේ. ගොරෝසු කියන්නේ. පොඩි පොටවල් තුනක් වගේ ලෙල්ලේ හැටියට තමයි පොඩි පොට දාන්නේ. ඔය පොච්චර හොඳට ඇලුවත් මඩම් හන්දි මේක. මේකෙන් තමයි අර කොඩු කොඩේ වටන ගම ගන්න මේ පොඩි වැටෙන තව බොල් වගේ වුණාම මිල මේ වෙන්නේ නැහැ. සතු වල බලද්ද.
දැන් මෙතන ඕනතරම් පොඩි තියෙන ඒ උනාට මේ ලෙල්ලට දාන්න පුළුවන් තැව් දෙන පොඩි තමයි මේකට දාන්න ඕන මෙහෙම හන්දි කරලා මේ ඇඟිලි දෙක මේ තුන්වෙනි ඇඟිලි මැද ඇඟිල්ලේ මෙතනයි මාපට දඹර ඇඟිල්ලේ මෙතනයි තියලා මාපට මැද මහපට ඇඟිල්ලේ මැද්ද තියලා පොඩි ටික යට කරගෙන යනවා ඒවල පොඩි උඩෙන්නේ නැහැ මේ දෙකයි මේකම ඇඟිල්ල මැද්දේ මේ ඇඟිල්ලෙන් ගෙනියන්නේ ඔව් මේ මැද ඇඟිල්ලේ මේ පැත්තයි දඹර ඇඟිල්ලේ මෙතනයි තියලා මෙහෙම තද කරනවා මහපට ඇඟිල්ලෙන් පොඩි ටික යට යවලා ඉස්සරහට හදගෙන යනවා එතකොට හන්දිය අර පොඩි ටික උඩට එන්නේ පොඩක් හන්දි කරලා මෙහාට කියලා කෑල්ල කෑල්ල හන්දි කරනවා හා පොඩි කෑල්ලක් හරි හන්දි කරනවා එකක් හරි दिगट पोड़ी पटवाल तूना उड़े एकलंग पोड़ी बैठे नहीं तादवी मक के नहीं पटवाल तूना कोई नॉन पटवाल तूना पटवाल तूना कितर वे नॉन दिग पोड़ी तलागर तुम पहासो में एक कराने पोड़ी पोड़ी के आली बोलते खड़े नोट वड़ा द में वाके पोड़ी में वाके में ले ली बोला ऐतुल्टे बस दान पुलवा इतना मुस्सा कराना पोड़ी पटवाल तूना दान बोल लेन नहीं तो वड़ा බොල්ලෙන්නේ ශක්තිමත් භාවයේ පොට්ටේ තියෙනවා වේලෙනකොට මොන මේ ඇඟිලි දෙකෙන් තද කර මෙහෙම කරලා මෙහෙම උඩට මේව කරගෙන ගියා දැන් ඊට පස්සේ පෙති කෝට්ට අරගෙන මුල් කෝට්ට මුල්ෙල්ල හඳි කරලා බලනවා දිග දෙක දැන් මෙතෙන්ට දිග මදිනේ ඊට පස්සේ තමයි තවලෙල්ලක් ගන්න එහෙම කරලා මෙහෙම කපලා බලන්න දැන් මේක පිනිසින් නේද දැන් මේක උදේ හන්දි කරාම දැන් 12නේ හවස 5 විතර වෙනකොට මෙහෙම මේසයක් උඩින් අර වැලක හැම තිබ්බම මේක හයි වෙනවා හයි වුණාට පස්සේ අපි මෙතන අල්ල ඔව් ඊට පස්සේ හවස වගේ මෙහෙම කරලා මෙහෙම අල්ල තියලා අරින්නෙල්ල ගම්ම බඩම් බදලා පෙන්නන්න නෑ ඔව් දැන් මෙයා යනෝනේ ඔන්නෙලි දෙකක් ගන්න. මේ වගේ කිලෝ එකක් දෙන්න පුළුවන් අද මිල හැටියට 5500කට 6000කට. පිටවටේ මේ විදියට ෆිනිෂින් වෙන්න ඕන හොඳට ගන්න ඕන. 5500 කියන්නේ 6000 කියන්නේ මේ දවස් රුපියල් 7500කට 8000කට ගියා හොඳේ. ආ. දැන් චාවචනේ වෙනවා. ආ. ඊට පස්සේ 8000ක් විතර කොහමද? දැන් ඊට පස්සේ අපි මේ පොඩි අර උඩේ අර මං මේ උඩට ඇවිල්ලා තියෙන රැංගිල්ලෙන් කරපු නැති නිසා. ආ. ඇඟිලින් කරා නම් එහෙම උඩට එන්නේ නැහැ. ඊට පස්සේ කරපු කට්ටිය. ඊට පස්සේ අපි මේ මේකයි මේකයි තියලා හන්දි කරේ මේ පැත්තට නේ. දැන් මේ 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 අතට කරලා මෙහින් එන්නේ. එතකොට අත වැදිලා ලෙල්ල මෙහෙට පයින්නවා. මේකට ප්‍රතිවිරුද්ධ දිශාවට අපි බඩම්බරන ඕනේ. මේක කියන්නේ බඩම්බරනවා කියන. මෙහෙම අල්ල තියලා මේක උඩින් මෙහෙම කරලා ට්‍රෝ කරලා යනවා. ඔන්න දැන් ලෙල්ල තියෙන පළලයි මම රෝ කරාමයි ලෙල්ල වෙනස් වෙන හැටි බලන්න. හීන හීනියක් හීන ගතියක් ආව නේද මේක ගෝණියක් උඩ තියලා කරන්න ඕන හොඳේ දැන් හොඳ හයිය දෙන ගහලේ මේ සයක් කරේ හයි මේක කරන්නමයි දැන් මේක රෝ කරලා මේ ඔයවරේ කරගෙන මෙහෙම කරාම වැලේ තිබ්බම තව හීනි වෙනවා මෙන්න මේ ගන්න හීනි දැන් මේ 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 පළල්නේ තියෙන්නේ ওই ගන්න හීනි වෙනවා ලෙල්ල මේක ප්‍රමාණය දන්නවත් දන්නේ නැහැ දිග 21 අඟල් 21 අර දිග දිග එක තමයි 42ක් වෙන්න කොහොමද අපි දෙන්න ඕන මොකද gedara di hari කරා මේවයි සයිස් එකක් නැහැ නේ ඒ කියන්නේ සාමාන්‍ය මේ සයිස් එකට විතරෝ කොහොමද මේ ලෙල්ලේ හැටියට තමයි පොඩි දාන්න ඕන දැන් දැන් මේ ලෙල්ලට මෙන්න මේ වගේ පොඩි කැල්ලක් දාන්න බෑ මේක ඝනකමයි නේ ඒක එහෙනම් පළල ඕන දාන්න දැන් මේ ගැට කැල්ල දාන්න බෑ මෙතෙන්ට
නෑ ලිලි තනි ලිලි දැන් මේකෙන් පිටි කොට කපදගෙන මේකෙන් පිටි කොට කපදගෙන මම උලන්නේ ඔව් ආ පොඩි කැලේ තුනක් තුනක් හතරක් වෙන්න ඕන දැන් මේකට හීනි පොඩි වෙන්න ඕන මේක හන්දි කරන්න मुलाटम गाने